එතකොට ඔය අහන්නේ ඇවැත් උනාට පස්සේ ඇවැත් දෙසන්න නැතුව ගණන් ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ කියලා. එහෙම උනාට පස්සේ වෙන්නේ මොකක්ද දන්නවද? මානකමෙන් ඵල ගන්න බැරි වෙනවා. මාර්ගඵල ලබන්න බැරි වෙනවා. හේතුව තමයි අපි යන්න ඕන मार्ग आदिगमेट अंतरायिक धर्म कर्मांतराय क्लेशांतराय विपाकांतराय उपवादांतराय आज्ञावतिक्कम अंतराय मार्ग आदिगमेट अंतरायकर करुणु पहक्वे मार्ग फल लबन्न बेरिवेन अंतरायकर धर्म पहक तीयन पदवेनिक तमे कर्मांतराय पंच आनंतर्य कर्मय हा भिक्षुनी दूषक कर्मय कर्मांतराय कर्मांतराय के मार्गफल लंड बे कर्मांतराय पत्न कर्मांतराय के पंचानंतर्य पाप कर्मय करोत्थारी भिक्षुनी दूषक कर्मय करोत्थारी मार्गफल लंड बे एक अंतराय कर धर्म कोते खेतु संपत् अतिव सिटिया हुद मेन यमकल उंट ए जाति यदि कोते वीर कल मगफल लभे ये භවයේ කෙලවර දක්වා කොච්චර උත්සාහ කරත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මේ කර්මාන්තරය ගැන කියන්නේ. නියත මිත්‍යා දෘෂ්ටිය ක්ලේශාන්තරය. නියත මිත්‍යා දෘෂ්ටියටපත් වුණොත් ඒක ක්ලේශාන්තරය. නියත මිත්‍යා දෘෂ්ටිකයාටත් මාර්ගඵල ලබන්න බෑ. අන්තරාය කර ධර්මයක්. එතකොට නියත මිත්‍යා දෘෂ්ටියගෙන සිටින තැනත්තා ඒ දෘෂ්ටිය හැර සම්‍යක් දෘෂ්ටිය ගතවොත් මඟඵල ලැබිය හැකියි. නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන්. නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදුනොත් එතකොට මඟඵල ලබන්න පුළුවන්. එතකොට මේ ආන්තරයෙන් මිදෙනවා. කර්මාන්තරයෙන් මිදෙන්න බෑ. ක්ලේශාන්තරයෙන් මිදෙන්න පුළුවන්. නියත මිත්‍යා දෘෂ්ටිය ක්ලේශාන්තරය. එතකොට ක්ලේශාන්තරය වෙන නියත මිත්‍යා දෘෂ්ටිය. द्वि हेतुक अहेतुक प्रतिसंधि विपाकांतराय मार्गफल बंडपुर द्वि हेतुक अंत विदरा समार वाहन मे त्रि हेतुक अंत विदरा मार्गफल बंडपुड़ हेम को संधानी इतकोट सतिपट्टान सूत्र हेमन मेन के महासतिपट्टान सूत्र और दुहत उपरी मे दौ मे वशे सतिपट्टानी මාර්ගඵල කියන්නේ අරහත්ත්වයේ හෝ අනාගාමි ඵලය ලැබෙන බවනි. එතකොට ඒක කොහොමද ගැලපෙන්නේ? ඒක ගැලපෙන්නේ නැහැ නේ. එහෙම කතා කියනවා. ඒ වුණාට මේක තමයි ඇත්ත. ඒක අදාළ වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කියපු කතාව අදාළ වෙන්නේ ත්‍රි හේතුකයන්ට. ත්‍රි හේතුකයකේ විදියට උත්සාහ කරොත් සතිපට්ඨානිය වැඩුවොත් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. නැත්නම් අනාගාමි වෙන්න පුළුවන්. මේ කියන අහේතුක පුද්ගලයා හරි ද්වි හේතුක පුද්ගලයා හරි कोच्चर बन भावना कर मे भवे मार्गफल लिन्न कोच्चर खल सतिपट्टाने वेडुवत् मे भवे मार्गफल लिन्न हे भई द्विहेतुकया हरी उत्साह करोत् मे भवे लिन्न तू नट ईलंग भवे धर्मेन तेनकला त्रिहेतुक ओ त्रिहेतुक पुतक ईलंग भवे मार्गफल लिन्न पुल मे भवे उत्साह कर पुनिसा तमन द्विहेतुको न उत्साह करोत्तम ईलंग भवे त्रिहेतुक वेला मे මාර්ගඵල ලබන්න පුළුවන් හේතු සම්පත් සකස් වෙන්න. අනේ අපි ද්වි හේතුක වෙන්නේ නැති කියලා තැරලා දාන්න හොඳ නැහැ. එතකොට උත්සාහ කරන්න ඕන. මේ භවයේ ලැබෙන්නේ නැති වුණාට අර උත්සාහයේ ප්‍රතිඵල තියෙනවා. මේ භවයේ තමයි මාර්ගඵලයට යනකම් යන්න බැරි. මාර්ගඵලයට ගියේ නැති වුණාට විසුද්ධි ධර්ම හතේ ඉස්සරහට යන්න පුළුවන්. ඉදිරියටම යන්න පුළුවන්. මාර්ගඵල කියන තැනින් තමයි නවතින්නේ. හරි එතකොට ද්වි හේතුක හේතුක ප්‍රතිසන්දිය විපාකාන්තරය. එතකොට කර්මාන්තරය මිදස් වෙන්න බෑ. ක්ලේශාන්තරයෙන් පුළුවන්. විපාකාන්තරයනොත් මේ භවී උපවාදාන්තරය. ඒකේ මොකද සාමාන්‍ය කර්මාන්තරය. කර්මාන්තරයට පත් වුනොත් ඒ කියන්නේ ආනන්තරේ පාප කර්ම පහ සහ භික්ෂුණී දූෂක කර්මය කියන ඔය හයෙන් එකක් හරි කරගත්තොත්
නෑ මිත්‍යා දෘෂ්ටිය විපා මේ ක්ලේශාන්තරය මේ කර්මාන්තරයට අයිති වෙන්නේ ආනන්තරේ පාප කර්ම පහයි භික්ෂුණී දෝෂක කර්මය එතකොට 6යි ආනන්තරේ පාප කර්ම පහයි භික්ෂුණී දෝෂක කර්මයයි කියන ඔන්නේ කර්ම 6 ඔයයන් එකක් හරි කරගත්තොත් මේ භවයේ මගපල් ලබන්න බෑ කර්මාන්තරයට අහු වෙනවා කර්මාන්තරයෙන් නිදහස් වෙන්න බෑ මේ භවයේ එතකොට ක්ලේශාන්තරය කියන්නේ සුද්ධගාමුදුරු කිව්වේ දැන් නියත මිත්‍යා දෘෂ්ටි නියත මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙන්න පුළුවන් සම්මය දෘෂ්ටියට එන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා හරියට ධර්මය කියලා දීලා එහෙම ගත්තොත් ඉතින් නියත මිත්‍යා දෘෂ්ටි අතහැරලා සම්මය දෘෂ්ටියට එන්න පුළුවන් එතකොට ක්ලේශාන්තරය නිදහස් වෙන්න පුළුවන් විපාකාන්තරයට පත් වෙලා තියෙනවා නම් ඒකෙන් නිදහස් වෙන්නත් බෑ ඒ කියන්නේ විපාකාන්තරයට පත් වෙලා තියෙන කෙනාට මේ භවයේ මගපල් ලබන්න බෑ මගපල් ලැබෙන්නේ නැහැ මේ හැම අන්තරායකටම පත් වෙලා තියෙන කෙනෙක් උත්සාහ කළොත් ඒ උත්සාහයේ ප්‍රතිඵල තියෙනවා මාර්ග ඵලය තමයි ලැබෙන්නේ විපාකාන්තරය කියන්නේ ද්වි හේතුක හේතුක ද්වි හේතුක හේතුක ඒ කියන්නේ ත්‍රි හේතුකයන්ට විතරයිනේ එම જાතියේදී මගපල ලැබිය හැක්කේ ත්‍රි හේතුක පුද්ගලයන්ට පමණකි අකුසල කර්මයෙන් හා දුබල කුසල කර්මයෙන් ප්‍රතිසන්දිය ප්‍රතිසන්දි ලැබුවෝ අ හේතුක දි හේතුක පුද්ගලයෝ ය අ හේතුක දු හේතුක පුද්ගලයෝ වෙන්නේ අකුසල කර්මයෙන් ප්‍රතිසන්දිය ලැබපු අයයි දුර්වල කුසල කර්මයෙන් ප්‍රතිසන්දිය ලැබපු අයයි ලේසාන්තරය ओ मे भवे बै निदास उत्साह करो इलंग भवे हरि प्रतिपल लभेनो पारमिता संपूर्ण है विशुद्धि धर्म हते तिदिरेट आनो हरि तव मन हरि थे नहा ओ विपाकांतराय कियाने अहेतुक द्विहेतुक अहेतुक कोटस देखाइने मुकद्द कोटस देख सुगति अहेतुक दुगति अहेतुक सतर अपागत पुद्गलयो दुगति अहेतुकाय मनुष्य लोके अंधगुलु बीरि मंद बुद्धिकादि उपति जाति अंध गुलु बीरि मंद बुद्धिकादि सियल्लम सुगति अहेतुकाय मनुष्य लोके पदिच्चाय मुकद इम जाति यदि मगपल हे त्रिहेतुक पुद्गलेंट वमन की अकुशल कर्मेन हा दुबल कुशल कर्मेन प्रतिसंधि लभुओ अहे अहेतुक द्विहेतुक पुद्गलेयो ये मे भवे बे उत्साह करो तीलंग भवे का पुलो මේ භවයේ උත්සාහ කරේ නැත්තම් ඊළඟ භවෙත් බැරි වෙයි. ඒ හේතු සම්පත් නැහෙනි. ත්‍රි හේතුකයටත් හැමෝටම පුළුවන් කියන්න බෑ. ඔව් දේවදත්ත ස්වාමීන් වහන්සේ ත්‍රි හේතුකයි හැබැයි අහු වුණා කර්ම අන්තරායට. කර්මාන්තරයට අහුන් නැතත් බැරි කට්ටි ඉන්නවා. දැන් අපි ගත්තොත් ප්‍රාර්ථනා කරගෙන ඉන්නවනේ එක එක ප්‍රාර්ථනා සමහරු මම අහවල් අනාගත බුද්ධ ශාසනයක සැරියුත් මහරහතන් වහන්සේ වගේ අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළා. එහෙම නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ වගේ එහෙම වෙනවා. එහෙම प्रार्थना करके ये प्रार्थना व इष्ट नियत विवरण लभुअण ये प्रार्थना वकिष्ट नियत विवरण लबाण्यपे महाभोसता नमकुणा एक अनागते मिन्नमे पुद्गलया
ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ තව බුදුවරු මෙච්චර ප්‍රමාණයකින් පස්සේ මේ පුද්ගලයා මේ නමින් බුදු වෙනවා කියලා කිව්වොත්, ඒ කියන්නේ නියත විවරණය ලැබුණොත්, එතනින් පස්සේ මොන ත්‍රි හේතුක උපත ලැබුවත් කොච්චර උත්සාහ කරත් මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. නියත විවරණ අරගෙන එයා කොහොමද මේ ඒ අතරතුරේදී සෝවාන් වුණොත් කොහොමද ආයි බුදු වෙන්නේ? බෑනේ. නියත විවරණ දෙන්නේ නැහැනේ එහෙම කෙනෙක්ට. අනාගතේ අනිවාර්යයෙන්ම යන බෝධිය මොකද්ද කියලා දන්න නිසානේ බුදුරජාණන් වහන්සේ නමක් නියත විවරණ දෙන්නේ. පසේ බුදු වෙනවා කියලා නියත විවරණ දීලා තිබ්බත් ඒත් බෑනේ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනකන් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් දේශනා කරානේ උන්වහන්සේ සට්ටිස්සර නමින් අනාගතයේදී පසේ බුදු කෙනෙක් වෙනවා. එතකොට ඒ හේතුකයි අර ආඥාව අනාගතේ වෙන්න ඉන්න බුදුරජාණන් වහන්සේ නමක් තුන් කාලය දකින්නවනේ. කියන්නේ හරියටම දකින්න නිසානේ කියන්නේ. ඒ කියන්නේ ඒ අතරතුරේ මේ කොච්චර උත්සාහ කරත් මාර්ගඵල නොලබන බව දකින්න. නියත විවරණ ලැබුවට පස්සේ උත්සාහ කරාට ලැබෙන්නේ නැහැ. උත්සාහ කරන්නෙත් ඉතින් සාමාන්‍යයෙන් මේ අර ඒ භවයේ මාර්ගඵල ලබන්නේ නෙමෙයි මහන්සි වෙන්නේ. ඒ වගේ පුද්ගලෙක් මං කියන්නේ මහබෝසතාණන් වහන්සේ නමක් අනිවාර්යෙන් සම්මා සම්බුද්ධත්වයට තමයි උත්සාහ කරන්නේ. අවිඥාව ගේ උපදවා ගන්නවා. පංච අවිඥා උපදවා ගනි. උපදවා ගත්තට මේ හැබැයි තින් උපදවා ගත්තට පස්සේ තමන්ගේ අතීතයේ උබ්බෙනිවාස අනුස්සති ඥානයත් උපදවා ගන්නවනේ. අවිඥා පහටයි තියෙන්නේ. එතකොට ඉතින් තමන්ගේ සසර ගමන කොහොමද කියලා බැලුවට පස්සේ දකින්නවනේ බුද්ධත්වයේ පතාගෙන ඉන්නේ කියලා. එතකොට උන්වහන්සේ තින් බුද්ධත්වයේ සඳහා අවශ්‍ය පාරමිතාම තමයි සම්පූර්ණ කරන්නේ. එතකොට අපි කතා කරේ ත්‍රි හේතු. කොයි වෙලාවේද? විවරණ ගත්තට පස්සේ. ඔව්. ඔව්, ඒ කියන්නේ සුමේද තාපසයා වෙලා ඉන්න කාලෙත් පංචවිඥා උපදවාගෙන ඉන්නේ. ඒ කාලේ අනාගතේ යම් තරමක් දකින්න පුළුවන්. මොකද්ද? ඔව්, දිනු කරපු මට්ටමට පුළුවන්. රහතන් වහන්සේලා වුණත් අවිඥා උපදවා ගත්තට පස්සේ උන්වහන්සේලාගේ මට්ටමට පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේ නමකට වුණත් උන්වහන්සේගේ මට්ටම අනාගතයේ දකින්න පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි කෙලවරක් නැතුව අනාගතයේ දකින්න පුළුවන්. හරි, අපි මේක ඉස්සරහට කතා කරමු නේද? මෙතන වෙන ගැටලුවක් නැහැනේ. අහේතුක ද්විහේතුක පුද්ගලයෝ අය. හරිනේ. බලවත් කුසල බලයෙන් ලත් ප්‍රතිසන්දි ඇත්තෝ ත්‍රි හේතුක පුද්ගලයෝ අය. වර්තමාන මනුෂ්‍යයන් අතර ත්‍රි හේතුක පුද්ගලයෝ ඇතද නැතද යනු මෙකල පවත්නා එක් ප්‍රශ්නයකි. එයට දිය යුතු පිළිතුර නම් ඇතය කියාය. මේ කාලේ ත්‍රි හේතුකයෝ ඉන්නවද කියලා සමහරුන්ට සැකයක් තියෙනවා නම් ඒකට පිළිතුර නම් ඇතය කියාය. කියන්නේ ඉන්නවා. මනුෂ්‍යයන් අතර ඇති අහේතුක පුද්ගලයෝ නම් ජාත්‍යන්දාදී හුය. කියන්නේ ජාති අන්ධ ජාති ගොළු පිහිරි මන්ද බුද්ධික උබතෝ ව්‍යංජනක කෙල තොළු ඔය වගේ එක එක පිරිස් ඉන්නවනේ. ඒ වගේ කට්ටිය අහේතුක පුද්ගලයෝ. ඔවුන් පහසුවෙන්ම හැඳිනිය හැකිය. ඒ අය අඳුර ගන්න පුළුවන් මේ ඉන්නේ අහේතුකයෝ කියලා. ඒ කියන්නේ ඉපදුනාට පස්සේ අඳ වුණා නම් ඒක නා මේ අහේතුකයෝ කියලා කියන්න බෑ කාටවත්.
द्विहेतुक त्रिहेतुके हेन्दिनीमठ लकुनक नैत द्विहेतुके त्रिहेतुके अंदुरगन्न लकुनुने तीवनु नुवनति अय त्रिहेतुक पुद्गलयो यैद नुवन मंद अय द्विहेतुकयो यैद सामान्यं किवयति सामान्यं हुंद नुवनक तीयन अय त्रिहेतुकयो कियला कियन्न पुलुवन् स्थिरवम कियन्न बै स्थिरवम कियन्न पुलुवन् अभिज्ञालाभिन्ट सामान्य के अंदर नून तीन वाण त्रिहेतु के नून मंदाईना द्विहेतु के अनुमानक उत्पत्तियन पीहिटी बुद्धिय कोतरां तीवन उद उगनीमक नुलेबु तेनत्तागे बुद्धिय प्रकटन होय इगनीमक लेबु नेत्ता इगन गत्ते नेत्ता इगन उत्पत्तियन पीहिटी बुद्धिय कोच्चर तीवन उनत हरियट इगन गत्ते नेत्ता एतन तागे बुद्धिय प्रकटवेन्ने लोकेहि उगनीमक नोलेबु निसा बुद्धिय ऐतिव मोडयन्गे संख्यावट वेटी सिटनाय बोहोय एने उपतिम बुद्धिमत् गेनगत्ते नैति निसा मोडेक् कियन मट्टमट वेटला ए संख्यावट वेटिला एहेम अयत् गोडाक् इन्नोन उत्पत्तियेन पिहिटि सुंदर बुद्धियक् नैतद उगनीमेन नैनवतुन्गे संख्यावट वेटी सिटनायद बोहोय එතකොට උපතින්ම නුවණ නැහැ. ඒ වුණාට උගත්කම නිසා නුවණ වර්ධනය වෙච්ච අය ඉන්නව අර උපත්තියෙන් ගෙන ආපු බුද්ධිය තියෙන අයට වඩා. ඒ කියන්නේ උපත්තියෙන් ගෙන ආපු බුද්ධිය තියෙන අයට වඩා උපත්තියෙන් බුද්ධිය නැති අය ඇවිල්ලා පස්සේ ඉගෙනගෙන අර අයට වඩා බුද්ධිමත් මට්ටමට ආපු අය ඉන්නවා. උගෙනීමේ නැනවතුන්ගේ සංඛ්‍යාවට වැටි සිටින අයද බොහෝය. එබැවින් බුද්ධිය ඇති නැති අය තෝරා ගැනීමත් පහසු නොවේ. ඒකට බුද්ධිය ඇති නැති අය තෝරා ගන්න එකත් පහසු නැහැ. බුද්ධ කාලේ ඒ කියන්නේ ඉතින් අනුමාන කරගන්න තමයි වෙන්නේ මේ අත්‍රි හේතුකේක් තම තමන්ගේ ධර්මඥානය තම තමන්ගේ අභිඥා ඥානෙ වගේ අනිත් ඥාන වලින් मेके ना द्विहेतुकद त्रिहेतुकद अनुमान करगन्न तमाय पुलुवन् वेन्नी एतकोट एहेम ज्ञान दुर्वलयट अनुमान शक्तियत् दुर्वलय बुद्ध काले श्रावत्यादि सवेत् नुवर गेन कियन्नी नगरवल विसु लक्ष गणन् मनुष्यान् आर्यन् वीमेन् एकल बहु त्रिहेतुकेन विसु बव पेनी एतकोट बुद्ध काले सवेत् नुवर नगरवल विसु लक्ष गणन् मनुष्यान् आर्यन वीमेन इकल बहु त्रिहेतु के अनुभवपेनी इकाले गुडक त्रिहेतु के इंदला केला पेन्न तीनो इकल मनुष्य समूहे बहु त्रिहेतु के अनुवाहु नम वर्तमान मनुष्य संगति ही त्रिहेतु के अति नवीमट हेतुवक नत वर्तमान त्रिहेतु के नय के अन हेतुवक नय नति वेन हेतुवक नय दनट सिटिन मनुष्य अतर त्रिहेतु के बहु अति बव के हेतु दन इन्न मनुष्य लोके उना त्रिहेतु के बहु इन्नो केला कियन्न पुलुवन त्रिहेतुक वेन्नी त्रिहेतुक उत्कृष्ट कुशल करण के नानी त्रिहेतुक उत्कृष्ट कुशल करण के ना त्रिहेतुक पतक निलबान्नी एक विपाके हटियट इतकोट आई थिंक त्रिहेतुक उत्कृष्ट कुशल करगन्ना है अद काले कोच्चर इन ये कोच्चर मेरे न मेरे नट पास थी त्रिहेतुक उपतक लबना है गुड़ा किन्न ये क्या त्रिहेतुक ज्ञान संपयुक्त उत्कृष्ट कुशल करगण्डमलांग भवि त्रिहेतुकोपत्लभन की अन्न बे मरणा सन्नीद्रिपत्न कर्मणु अरवगे कुशल करगण्य ज्ञान संपयुक्त उत्कृष्ट कुशल करगण्य त्रिहेतुकोपत्लभन ओन तरंग इड़ती है मे जाति मगफल लभीमठ सुदुसियामे त्रिहेतुकूदे නැතද යන බව ක්‍රමානුකූලව කලක් විදර්ශනා වැඩිමෙන්ම මිස අන්පරිද්දකින් දත නොහෙ මේ જાතිම මගපල් ලැබීමට සුදුසු යමෙක් ත්‍රි හේතුක පුද්ගලෙක්ද නැද්ද කියලා බව ක්‍රමානුකූලව කලක් විදර්ශනා වැඩිමෙන්ම මිස අන්පරිද්දකින් දැනගන්න බෑ එනේ තමන් ත්‍රි හේතුකද කියලා විදර්ශනා වඩලම් බලන්න ඕන සමහරු කම්මැලි කමටත් මම ත්‍රි හේතුකෙක් වෙන්නේ නැති මාර්ග බල ලැබෙන්නේ නැහැ කියලා එහෙමත් ඉන්නවා अभी मे धर्मी तेरने अरे तव के अड़पूर तेरन इतने अरे अट तेरन या दिहेतु के मम दिहेतु के इतना
ඒ වගේ ඉතින් අපරාධ වැඩ කරගන්නවා ඉතින්. එතකොට විදර්ශනා වඩලා තමයි දැනගන්න වෙන්නේ හරියටම. කවරෙකු විසින් විදර්ශනා වැඩුවත් නිෂ්ඵල නොවන බැවින් තම තමන්ගේ ද්වි හේතුක ත්‍රි හේතුක බව තෝරාගෙන භාවනා කරන්නට නොසිට සියල්ලෝම විදර්ශනා කරත්වා. කවරෙකු විසින් විදර්ශනා වැඩුවත් නිෂ්ඵල නොවන බැවින් කවුරු විදර්ශනා වැඩුවත් නිෂ්ඵල වෙන්නේ තම තමන්ගේ ද්වි හේතුක ත්‍රි හේතුක බව තෝරාගෙන භාවනා කරන්නට නොසිට. ඒ කියන්නේ තමන් ද්වි හේතුකේද ත්‍රි හේතුකේද කියලා තෝරගත්තට පස්සේ භාවනා කරනවා කියලා හිතාගෙන ඉන්නේ නැතුව සියල්ලෝම විදර්ශනා කරත්වා. එතෙන්දී දාරුචීරිය මහරහතන් වහන්සේගේ අතීත භවයේ ගත්තට පස්සේ ඒ වීරියත් අනිවාර්යයෙන්ම මේකට බලපෑවා. හැබැයි එතෙන්දී මාර්ගඵල ලැබුණේ නැත්තේයි. උන්වහන්සේත් මේ බුද්ධ ශාසනේ මහා ශ්‍රාවකයෙක් කෙනෙක්, කියන්නේ මේ ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයා වෙන්න ඒ කියන්නේ පාරමිතා සම්පූර්ණ කරගෙන ආවා නියතිවරණ අරගෙන. ඒක නිසා කාශ්‍යප බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා උත්සාහ කරා ගොඩක්. මාර්ගඵල ලැබුණේ නැහැ. හැබැයි ඒ උත්සාහය නිසා මේ භවයේ ධර්මය අහපු ගමන් මාර්ගඵල ලැබුණා. අරහත්ත්වයට පත් වුණා. අපි මේ අමතර පාඩමකටත් ආවේ ආයි දැන් මේ පාඩම අතෙන්ට සම්බන්ධ වෙනවා ආලික විභාගයට. එතෙන් දින ප්‍රශ්න ආවේ මේ ඇවැත් කරගෙන හිටියොත් මේ ඇවැත් දෙසන්නේ නැතුව මොකද වෙන්නේ කියලා. ඒක නිසා මේ පාඩමට ආවේ. ඊට පස්සේ කාලික විභාගයට ගිහලා අපි ආයේ ප්‍රධාන පටන් ගත්ත මාතෘකාවට යනවා විකල භෝජන සිල්පදයට. හරි. එතකොට අන්තරායකර කීයක් ගැන කිව්වද? අන්තරායකර ධර්ම ගැන. කර්මාන්තරාය ගැන කිව්වා, ක්ලේශාන්තරාය ගැන කිව්වා, විපාකාන්තරාය ගැන කිව්වා, උපවාදාන්තරාය, ආර්යෝපවාද කර්මය උපවාදාන්තරාය. ඔන්න ආර්යෝපවාදය කරගත්තොත් ඒකෙනුත් මගපල් ලබන්න බෑ. ඒ කියන්නේ මාර්ගඵල ලබන්න බැරි අන්තරායකර කර්මයක්. අන්තරායකර ධර්මයක්. බුදුවරයෙකුට හෝ පසේ බුදුවරයෙකුට හෝ ආර්ය වූ බුද්ධ ශ්‍රාවකයෙකුට හෝ යටත් පිරිසෙන් ගෘහස්ථ සෝවහන් පුද්ගලයෙකුට වුවද දේශ සහගත සිතින් ගර්හා කිරීම ආර්යෝපවාද කර්මයයි. අඩුමතරමේ ගිහි සෝවාන් කෙනෙක්ට හරි දේශසිතින් ගැරහුවොත් ඒකෙන් ආර්යෝපවාද මේ අන්තරායට අහු වෙනවා. ආර්යෝපවාද කර්මයක් වෙනවා. එතකොට ආර්යෝපවාද්‍ය කර්මය කර මේ ආර්යෝපවාද අන්තරායට අහු වෙලා ඉන්න කෙනෙක්ට මාර්ගඵල ලැබෙන්නේ ආර්යෝපවාද අන්තරායට අහු වෙලා ඉන්නකම්. හැබැයි ඒකෙනුත් නිදහස් වෙන්න පුළුවන්. එය පිළියම් ඇති අන්තරායකි. ඒකට පිළියම් කරන්න පුළුවන්. අපරාධය කළ ආර්ය පුද්ගලයා කමා කරවා ගැනීමෙන් ඒ දේශය දුරු වේ. එතකොට ඒ දේශසිතින් ගරහ කරපු පුද්ගලයාගෙන් සමාව ගන්න ඕන. පුද්ගලයා කමා කරගත්තොත් ඒ දේශය දුරු වෙනවා. ඉන්පසු ඔහුට මඟපල් ලැබිය හැකිය. එතකොට ආර්යෝපවාද අන්තරායෙන් මිදෙනවා. ඊට පස්සේ මාර්ගඵල ලබන්න පුළුවන්. තමන් අතින් වරද කෙරුණු ආර්ය පුද්ගලයා සොයාගත නොහෙන කල්හි තමන්ගේ පරිභව කරපු ආර්ය පුද්ගලයා හොයාගන්න බැරි වුණාට පස්සේ ඔහුගේ දිශාව සලකා ඒ දිශාවට නමස්කාර කොට සමාව ඇදීමෙන්ද ඔහු ගියපු දිශාව සලකලා දිශාවට නමස්කාර කළ මේ සමාව අයදීමෙනුත් තමන් විසින් වරද කළ ආර්ය පුද්ගලයා කාලක්‍රියා කළේ නම් ඒ ආර්යෝපවාදය කරගත්ත කෙනා, ඒ කියන්නේ ආර්යෝපවාදය කරගත්ත යම් සෝවහන් කෙනෙක්ට පරිභව කරලා නම් ඒ සෝවහන් කෙනා මැරිලා නම් කාලක්‍රියා කරලා නම් සොහොනට වැඳ සමාව අයදීමෙන්ද කර්මය සංසිඳෙන බව දක්වා තිබේ. සොහොනට ගිහිල්ලා සමාව ඉල්ලන්න. සමහර විට තමන් අතින් බුද්ධාදී ආර්යයන්ට වරද සිදු වී තිබිය හැකි බැවින් භාවනාවට පටන් ගැනීමේදීම යෝගාවචරයන් විසින් රත්නත්‍රය
ශමා කමා කරවාගෙන ආර්යයන් කමා කරවාගෙන භාවනාව පටන් ගත යුතුයි. ඒක තමයි හොඳම දේ. කමා කරගන්න ගාතාවකුත් තියෙන්නේ. මොකද්ද? කායේන. කායේන වාචා චිත්තේන. ඒ ගාතාව කිව්වට පස්සේ මේ එහෙමත් ඒ ගාතාව කියලා කමා කරවගෙන භාවනා කරනවා නම් හොඳයි. එතකොට මේ අන්තරායකටපත් වෙලා තිබ්බොත් ඒකිනුත් මිදිලා භාවනාවේ ප්‍රතිඵල ගන්න පුළුවන්. මාර්ගඵල ලබන්න උනත් පුළුවන්. හරි එතකොට අන්තරාය කර ධර්ම හතරක් කිව්වා. ඊළඟට තියෙන්නේ आज्ञा विक मंत्राय दें तमें अदाल आपू प्रश्न उत्तरी दन दनम ओनाकमीन वरद किरी मीन सिधु आपत्तु आज्ञा विकम अंतराय दन दन करगन एवत् सेकियावत्ताइति दुकुलावत्ताइति पचितित्ताइति पाराजिकत्ताइति संगाचेसत्ताइति तुल्लच्यत्ताइति ओक्कमैति आपत्ति स्कंद हतमैति එතකොට දැන දැන ඕනක ඕනෑකමින් වර්ධ කිරීමෙන් සිදු ආපත්‍යෝ ආඥාවතික්කම අන්තරාය එතකොට දැන දැන එවත් කරගත්තොත් සමහරවන කැමතිම නැහැ නේවත් කරගන්නවට ඒ වුණාට සමහර භික්ෂූන්ගේ දුර්වලකම නිසා එවත් කරගන්න ඕනේ දැන දැනම ඉතින් අපි ඒ අයට දැඩි වෙන්න හොඳ නැහැ ඒ අයට ආඥාවතික්ක මන්ත්‍රයන වෙන්නේ ඒට මාර්ගඵල ලබන්න පුළුවන් ආඥාවතික්ක මන්ත්‍රයන් නිදහස් වෙන්න පුළුවන් අවෙද්දසල පිරිසිදු වෙලා පුළුවන් සංඝාසීසනං මානත්තබ්බාන ආදි විනය කර්ම කරගෙන පුළුවන් එතකොට පරාජිකා වෙලා නම් ඒත් උපසම්පදා සීලය ප්‍රතික්ෂේප කරලා භික්ෂුවක් ඒ කියන්නේ උපසම්පදා සීලය නැහෙනේ පරාජිකා වෙලා නම් භික්ෂුවක් විදිහට පෙනී ඉන්නකින් අයින් වෙලා සාමණේර හෝ ගිහි තත්වයකට ඇවිල්ලා මේකෙන් නිදහස් වෙන්න පුළුවන් ආඥාවතික මන්තරය. එතකොට පරාජිකාව වෙච්ච කෙනෙක්ට උනත් මාර්ගඵල ලබන්න රහත් වෙන්න උනත් පුළුවන්. ඉක්ෂුවක් විදිහට පෙනී ඉන්නකම් බෑ. උපසම්පන්නයෙකු වශයෙන් ඉඳිමින් පචිදේවතක්කාරී දුකුලවතක්කාරී මුගක්කාරී අවතක් දැන දැන කරගෙන ඉන්නවනම් අවෙද්දිසල පිරිසිදු වෙන්නේ නැතුව ඉන්නවනම් මාර්ගඵල ලබන්න බෑ ආඥාවතික්ක මන්තරයට අහු වෙන. දැන කරොත් ආඥා වේදික මන්තරයට අහු වෙනවා. ආඥාව ආඥාවමයි. හැබැයි ඉතින් රහතන් වහන්සේ වුණත් නොදැන හෝ ඇවතකටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පනවපු ආඥාවන් ඉක්මවා යාම. එතකොට දැන දැන ඇවත් කරගත්තා නම් ආඥාවතික්ක මන්තරයට අහු වෙනවා ආඥාවතික්ක මන්තරය නිදහස් වෙන්න නම් ඇවද්දසල පිරිසිදු වෙන්න පුළුවන් ඇවතක් නම් ඇවද්දසල පිරිසිදු වෙන්න ඕන ඇවද්දසල පිරිසිදු වෙච්ච ගමන්ම මේ අන්තරය මිදෙනවා හැබැයි එතකොට වෙන බලපෑමක් වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ එතකොට කාට හරි පුළුවන් නේ මම ඇවත් කරගන්නවා කමන්නේ අඥාවතික මන්තරටපත් වෙන එක නෙවෙන්නේ හරි එතකොට මම ඇවද්දෙසලා පිරිසිදු වෙනවා එතකොට මම නිදහස්නි කියලා එහෙම එහෙම දිගටම ඇවත් කරගන්න කෙනෙක් ඉන්න පුළුවන් ඒක වැරදි මේ ඒක තුන අපේ අරපස්සම මොනවා නේද මොකද්ද දැන් අපි හිතමුකෝ විකාල භෝජන ශිල්පදේ කියලා අපි දැන් කතා කරන්නේ ආහාර පාන සම්බන්ධ ශිල්පද ගැනනේ එතකොට විකාල භෝජන ශිල්පදේ එයා හිතනවා අද බඩගිනි මං අද රැටත් කනවා එතකොට රැටත් කාලා හෙට හරි අද රෑම හරි
මේ ඇවැද්දෙසල පචිත ඇවතෙන් නිදහසලා ආඥාව තික්කම අන්තරායෙන් නිදහස වෙනවා. හෙටත් ඕකම කරනවා. අනිද්දත් ඕකම කරනවා. දිගින් දිගටම කරනවා. හැබැයි කර කර ආඥාව තික්කම අන්තරායෙන්ුත් නිදහස වෙනවා. එතකොට තියෙන ලාභය තමයි එහෙම කරන්න පුළුවන්. කරන්න පුළුවන් නිදහස වෙන්න පුළුවන්. ඒ වුණාට නොකඩවා විකාල භෝජනය රකින්නකොට ලැබෙන ආනිසංස අතෙන්දි ලැබෙන්නේ නොකඩවා විකාල භෝජන සිල්පදේ රකිද්දි විකාල භෝජන සිල්පදේ ඔය සිල් සමාදන් වෙච්ච කට්ටිය එක දවසක් රකින්නවනේ එක දවසක් රකින්න එක පුළුවන් එක දිගටම රකින්න අමාරුයි කරන්න ඒක රැකලම බලන්න ඕනේ ඉතින් දැන් ඔබ වහන්සේලා හිතා ගන්න ඕන තමන් දැන් මේ සාමනීර ඉන්න කාලේ හොරෙන් හරි රැට කෑවනම් මොකක් හරි විදිහකට විකාල භෝජනයට පත් වුණා නම් මම උපසම්පදා වෙච්ච දවස් ඉඳන් මේක රකින්නවා. එහෙම රැක්කොත් අර රැකගෙන ඉන්න කාල සීමාවට සීමාව වැඩි වෙන්න බෝධිපාක්ෂික ධර්ම බලවත් වෙනවා වැඩි. අරයාගේ හැමදාම කඩ කඩ මේ ඇවිතින් පිරිසිදු වෙන කෙනාගේ බෝධිපාක්ෂික ධර්ම වැඩි. මේ සිල්පදයෙන් වැඩෙන්න ඕන බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ. අමාරුවෙන් හරි රකින්න කෙනා අපි හිතමුකෝ ඔන්න සතියක් රකින්න වි උපසම්පදා වෙලා දැන් අපි හිතමුකෝ එක භික්ෂුවක් ඉන්නවා උපසම්පදා වෙන්න කලින් හැමදාම හරි ඉඳලා හිටලා හරි රැයට කන්න පුරුදු වෙලා ඉන්නවා කියලා හිතමුකෝ උන්වහන්සේ හිතාගෙන ඉන්නවා මම මේකෙන් නිදහස වෙන උපසම්පදා වෙච්ච දවස් ඉඳන් මම රැයට ගන්නෑ ආහාරය ඔන්න දැන් උන්වහන්සේට අමාරුයි මොකද උන්වහන්සේ හිතාගත්තට උන්වහන්සේ පුරුදු කරගෙන තියෙන්නේ රැයටත් ආහාර අරගෙන දැන් උපසම්පදා වෙච්ච ගමන් ඕක එහෙම හිතාගත්තට කරගන්න අමාරුයි සතියක් විතර කරනවා ඊට පස්සේ ඔන්න අමාරුව දැනෙනවා ඕකේ අමාරු ඇත්තටම ඕකේ අමාරුව දැනෙන්නේ කරද්දි කරන අයට විතරයි නොකරන අයට හිතන්න පුළුවන් නෑ මම නම් පැවිදිච්ච දවස් ඉඳන් රැයට කන්නේ මට රැයට නොකා ඉන්න පුළුවන් දවස් දෙකක් නොකා හිටියම ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට මේක හැමදාම කරන්න පුළුවන් කියලා කරන්න පුළුවන් කියලා හිතුවට කරන්න පුළුව කරන්න අමාරුයි ලේසි නෑ කරලම් බලන්න ඕන අත්දැකීම් ලබන්නම ඕන කරලා හැබැයි කාලයක් කරාට පස්සේ හුරු වුණාට පස්සේ සාමාන්‍ය විදිහට යනවා එතකොට මාර සුවයි හොඳ සුවයක් දැනෙනවා ඇයි ඉතින් තමන් එකට හුරු වුණානේ ඒ කියන්නේ තමන්ම දන්නවනේ මම මේකට හුරු වෙන්න කොච්චර මාරු වුණාද කොච්චර අමාරුවෙන්ද දරාගත්තේ මේක කියන්නේ රැට රැහැට බඩගිනි වෙනවා කියන්නේ නිකම් බත් වලට ලුණු ඉහගෙන ආහාර ගන්න පුළුවන් බලඳන්න පුළුවන් ඒ ගාන්ට මේ අමාරුයි ඒ කියන්නේ බඩගිනිනවා බඩගින්න කියන්නේ මාර සේනාව ඒ මාර සේනාව පහර දෙන්නේ ওই වෙලාවට ඒ වෙලාවේ කොහොම හරි දරාගෙන ඉන්නවනම් වීරය කියන බෝධිපාක්ෂික ධර්ම වීරය කියන්නේ බෝධිපාක්ෂික ධර්ම 37 9ක් වීරය අර 9ම වැඩෙන්නේ නැද්ද ඉන්න කාලය දක්වා වැඩෙන්නේ නැද්ද ඔච්චර වැඩනවාද දරාගෙන ඉන්න අනිත් එක තමයි එහෙම ඉඳලා ඉඳලා ඊළඟ දවසේ උදේට දානෙත් නැහැ හිටපු ගමන් අපේ උපසම්පදා හැමදෙරුන්ට දාහනේ නැති වෙනවා දැන් මොකද කරන්නේ තවත් වීරය කරන්න බිස්කට් එකක් තියෙනවනම් දැන් පේන්න තියෙනවා බිස්කට් එක ගන්නත් බෑ අරන් වළඳන්නත් බෑ කවුරුනි සාමනීර හමුදුරු එහෙම ළඟින් මේ වටේ ඉන්නවා උන්වහන්සේලාට කියන්නත් බෑ පූජා කරන්න කියලා උන්වහන්සේලාට තේරෙන්නේ නැහැ උන්වහන්සේලාට බඩගින්නේ උපසම්පදා බිචුවටනේ බඩගින්න තේරෙන්නේ ඉතින් එහෙම ඒවට මූණ දීගෙන දැන් ඒ වෙලාවට සිල්පදේ අමන්නේ දැන් ඉන්න බැරි නිසා සිල්පදේ කඩා ගන්නවා කියලා කඩා ගන්න පුළුවන් කඩාගෙන පිරිසිදු වෙන්න පුළුවන් හැබැයි අර ඉන්න කෙනා ඒත් දරාගෙන ඉන්න කෙනා එයාගේ බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙනවා කියන්නේ ප්‍රබල විදිහටම දියුණු වෙනවා. ඔය කඩ කඩ අපි එහෙම කඩ 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 සම එතකොට දුර්වල ඉතින් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා දුර්වල වෙනවා වැඩෙනවා දුර්වල වෙනවා. මේක මාර්ගඵල මේ ලබන්න පුළුවන් කෙලෙස් එක්ක අකුසලයක් එක සටන් කරන්න පුළුවන් මට්ටමට බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙන්න බෑ. දැන් අකුසලය තියෙනවා මේ හරියට විතර වර්ධනය වෙලා. අකුසලයනේ කොහොමද සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ හැම සත්‍යයකින්ම අකුසලය තමයි වර්ධනය වෙලා තින්නේ. බෝධිපාක්ෂික ධර්ම වර්ධනය වෙලා නැහැ. බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කරගන්න ඕන අකුසලයක් එක සටන් කරලා දිනන්න නම්. එතකොට
අර විදිහට ඇවත් කර කර කඩන කෙනාගේ බෝධිපාක්ෂික ධර්ම උඩයට යනවා විතරයි වර්ධනය වෙන්නේ අමාරුවෙන් හරි දරාගෙන පරිම වීර චතුරාංග සමන්නාගත වීරයන් සීල්පද ටික ඔක්කොම ආරක්ෂා කරනවා නම් ඒ කෙනාගේ වීර ශ්‍රද්ධාව අනිත් බෝධිපාක්ෂික ධර්ම සතිය ඔය කියන බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම වර්ධනය වෙනවා ප්‍රඥාව ප්‍රඥාවත් වර්ධනය වෙනවා සීල්පද වලින් ඒකනේ අදි ප්‍රඥාගේ අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියලා තියෙන්නේ අපි කියනවා තමයි මෙහෙමයි මේ අර මුදල් පිළිගැනීම සම්බන්ධව අපි පෙරේද කතා කරේ ඒකෙදි කිව්වේ මේ මෙහෙමයි අර අම්මා කෙනෙක් අසනීපු නම් සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක් එහෙම මුදල් බාර අරගෙන මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඒකට අපි කරන්න කියන්නේ අපි කියන්නේ එහෙම නොකර මේක කොහොම හරි මේ සිල්පද 220ම ආරක්ෂා කරන්න ඔබ වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්ම බෝධිපාක්ෂික ධර්ම වටිනවා ඊට වඩා ඒකයි අපි කියන්නේ ඉතින් මේ කවදා හරි අකුසලයේ කෙලස් සැඩ පහරකට අහු වුණොත් බෝධිපාක්ෂික ධර්ම දුර්වල කෙනා ඉවරට මිදෙර වෙනවා ගහගෙනම යනවා කෙලස් සැඩ පහරට ගහගෙනම යනවා එයා හිතනවා මම මෙහෙමයි මකට මේ වගේ අවස්ථාවක් આવොත් මට ද්වේෂය ඇති වුණොත් මම ඒ වෙලාවට මේ සතිපට්ඨානිය වඩනවා ඒ වෙලාවට මම විදර්ශනාව වඩනවා කොහොම හරි මම ඒක යටපත් කරගන්නවා ඔය හිතන දේවල් කරගන්න වෙන්නේ නැහැ ද්වේෂය බලවත් වුණා. ඔය හිතන දේවල් කරගන්න වෙන්නේ නැහැ කාමයේ බලවත් වුණා. මෝහයේ බලවත් වුණා. මෝහයත් එක්කනේ ද්වේෂය රාගය මේ ලෝභයේ ද්වේෂයේ දෙකම බලවත් වෙන්නේ. ඔව් මේ හිතන විදියට කරන්න බෑ බලවත් වුණාට පස්සේ. ඒ වෙලාවට අකුසලයෙන් පහර දෙනවා බෝධිපාක්ෂික ධර්ම වලට. අර පුද්ගලයා නැත්තරම නැති කරන උපසම්පදායෙන් එක්ක පරාජිකා මට්ටමකට වැටෙනවා. एक उपसंपदा प्रतीक्षेप इको विनपुल नरक मदे विनो एक अमारी शिलपद दिशी विस् विस् नोखड़वार तमय कौरुत्मी विकाल भोजने कथाकट पशे හරි අමාරු ඒ විකාල භෝජනේ සම්බන්ධව තියෙන ඊට අදාළ ආහාර වැළඳීම සම්බන්ධ තියෙන සිල්පද ටිකවත් රකින්න බෑ ඔය ගිහි කට්ටිය කෑ ගැහුවට දැන් ගිහි කෙනෙක් ආවොත් එහෙම එක හාමුදුරු කෙනෙක් රැට කනවා දකින්න කිම් අපිට මොකක් හරි ලෙඩකට උන්වහන්සේගේ වීරය බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කිරීමේ ශක්තිය දුර්වල නිසා උන්වහන්සේ රැට වළඳනවා එතකොට ගිහි කෙනෙක් ආපෝ මේ හාමුදුරු දුස්සීලා මේ හාමුදුරුන්ට ආයි දීලා වැඩන්නේ मेहा मुद्रुवंट दंदे उन्नासी एक पिर्सी दुवेनो अति यदाट संहार विट उन्नासी दिघट मकिनो अत्यति एक देखपु गिहि के नीता ईलंग वृद्धि पांसट आव आरहा मुद्रु दुस्सी मंदवस देख मे विकाले आहार वाल पोया के नाट गिहि के नाट जीवितांत दक्वा अरहा मुद्रु दुस्सी ඔයකන්නේ ඒ ගිහි කට්ටිය දන්නේ නැහැ නේ මේ ධර්ම ක්‍රමේ විනය ක්‍රමේ දන්නේ නැහැ උන්වහන්සේ දැන් නිවැරදි වෙලාද කියලා දන්නේ නැහැ. ඉතින් මේ දුස්සීලයක් විදිහට සලකන්නේ අර ආමුදුරුවන් ගැන කිසි ශ්‍රද්ධාවක් නැහැ. ඒක නිසා මේ හොඳ එක්කෙනෙක් හොඳ විදිහටම දැකලා තියෙනවා නම් නරක් වෙන්නත් පුළුවන් මොකක් හරි පස්සේ නරක් වුණා කියමුක වේතම් බෝධිපාක්ෂික ධර්ම වර්ධනයේ වෙලා නැත්තුව කෙලස් සැඩ පහරකට අහු වෙලා ඉන්නේ නැති කාලේදී හොඳට හිටියා කෙලස් වලට අහු වෙච්ච ගමන් අර බෝධිපාක්ෂික ධර්ම දුර්වල නිසා අකුසලයේ දිනනවා අර කෙනා වලට වැටෙනවා ඒක නා ඉතින් මේ හංගගෙන නින්න ඉතින් පස්සේ පිරිහුණත් හංගගෙන නින්නේ ඒවා පෙන්වන්නේ නැහැනේ ඉතින් අර මුල් කාලේ හිතන් හිටපු කෙනා හිතන් ඉන්න පුළුවන් හොඳම සිල්වතෙක් කියලා බලන් ඉදි පරාජිකව වෙච්ච දුස්සීලෙක් වෙන්න පුළුවන් ඒ වගේම තමයි අනිත් පැත්තත් දැන් අපි කලින් කතා කරේ මේ නොකඩවා රකින්න භික්ෂූන්ම තමයි බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කරගන්නේ උපසම්පදා සීලෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උන්වහන්සේලා. හැබැයි යම් භික්ෂුවක් උපසම්පදා සීලේ තියෙන 220න් සිල්පද 220න් 216ක් කඩලා හතරක් ආරක්ෂා කරගෙන ඉන්නවා බිහිතුම මහස්ත විරෙන් වහන්සේ නමක් වස් 70ක විතර
උන්වහන්සේ ආරක්ෂා කරගෙන ඉඳලා තියෙන්නේ ඒ දක්වා පරාජික හතර විතරයි. සංඝාසේස 13ම කඩලනවා. ඉතුරු සිල්පද ඔක්කොම කඩලනවා. දැන් ඒ භික්ෂුවට මොකද කරන්න ඕනේ? මම නම් මල් දීලා හරි වඳිනවා පරාජික හතර ආරක්ෂා කරගත්ත නිසා. මොකද උන්වහන්සේලා පරාජික හතර ආරක්ෂා කරගත්තද කියන්නේ ලොකු දෙයක්. ලේසි නෑ අවුරුදු 60ක් පරාජික හතරක් ආරක්ෂා කරගෙන ඉන්නවා කියන්නේ. ඒක ඉතින් උන්වහන්සේලා දැන් අපි අවුරුදු 60ක් ආරක්ෂා කළා නෑනේ උපසම්පදා සීලේ. මේ උපසම්පදා වෙලා ටික කාලයක් යද්දි තේරෙනවා නම් මේක මෙච්චර අමාරුයි කියලා අපිට උන්වහන්සේලා අවුරුදු 60ක් කොහොම ආරක්ෂා කරගෙන ඉන්නේ නැද්ද? සැකත් හිතෙනවා වෙලාවකට උපසම්පදා කරන මේ සීමා මාලකයක් ඇතුළට ගියාට පස්සේ සැක හිතෙනවා උන්වහන්සේලා ආරක්ෂා කරගෙන හිටියද දන්නේ නැහැ උපසම්පදා සීලේ. උන්වහන්සේලා පරාජික නැතුව ඉන්නවද දන්නේ නැහැ. එහෙම සැකත් හිතෙනවානේ. මේ ඉතින් බැරි වෙලා හරි උපසම්පදා ආරක්ෂා කරගෙන නැති පරාජිකා වෙච්ච භික්ෂූන් නම් අපි උපසම්පදා කරේ. අපිටත් උපසම්පදාවක් නැහැනේ. අපිට අපේ උපසම්පදා පිහිටන්නේ නැහැ. හැබැයි ඉතින් උපසම්පදා විනය කර්මයකදී අනිවාර්යයෙන්ම විශ්වාසවන්ත ස්වාමින් වහන්සේලාව ගන්නවා සීමා මාලක ඇතුළට. අපි උපසම්පදා කරද්දී උනත් හතර නමයි ඉන්න ඕන. හතර නම නෙමෙයි. පුළුවන් තරම් විශ්වාසවන්තය ගන්නවා. මොකද හතර නමක් හරි උපසම්පදාව බේරගෙන පරාජික නොවී ඉන්න ඕන. හතර නමක් හරි පරාජික නොවී හිටියොත් තමයි උපසම්පදා අපේක්ෂකයාගේ උපසම්පදාව පිහිටන්නේ. නැත්තම් උපසම්පදා පිහිටන්නේ. ඒකනේ දැන් අපි උනත් අපේ කට්ටිය උපසම්පදා කරද්දී උනත් දැකලා ඇති මේ අපේ ලොකු සාංශේ අපේ ලොකු සාංශේ එක භික්ෂුවක් හරි බැගි වෙලා හරි අඩුයි කියලා හිතලා හරි වෙන්නේ නැති. එළියේ හිටියත් අපි උපසම්පදා වෙන වෙලාවට ලොකු සාංශේ ඇතුළට එනවා. ඇතුළට එනවා මේ සීමාව ඇතුළට. එතකොට එක උපසම්පදා භික්ෂුවක් හරි තව අඩුයි නම් උන්වහන්සේගෙන් එක සම්පූර්ණ වෙන නිසා අපි ආරක්ෂා කරන්න අපි උපසම්පදා ආරක්ෂා කරන්න හිම කරා. හරි. මේ ඉතින් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. අවස් 60ක් පරාජික හතර ආරක්ෂා කරගෙන හිටියට පස්සේ අපි මල් තියලා වඳින්න ඕන කියලා හිතෙනවා නම් අපිට සීලපද 220 ආරක්ෂා කරගෙන පුළුවන් තරම් ආරක්ෂා කරගෙන හිටපු භික්ෂූන්ට කොහොම වඳින්න ඕනද? පෙරලි වඳින්න ඕන. සීලවත් භික්ෂූන්ට ගරහන එක ඒක ලේසි දෙයක් නෙමෙයි. මේ කර්මය බලවත්. ඒක තේරෙන්නේ දුස්සීලයන්ට නෙමෙයි සීල්වතුන්ට. හරි. එතකොට ආඥාවිතික්ක මන්තරායෙන් ওই විදිහට නිදහස් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ වුණාට ආඥාවිතික්ක මන්තරායට පත් වෙන්නේ නැතුව බෝධිපාක්ෂික ධර්ම වර්ධනය වෙන විදිහට සීලය උභහන්සේලා උපසම්පදා වුණාට පස්සේවත් මොකක් හරි අඩුවක් දැන් තියෙනවා නම් ඒවා සම්පූර්ණ කරගෙන රකින්න. ඊට පස්සේ මේ කතා කරපු අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මෙච්චර ලා දුන්නේ. දැන් ඒක ඉවරයිනේ. දැන් මොනවා හරි තව තියෙනවද දැනගන්න? හරි. වෙන මොකද ප්‍රශ්නයක් නැහැ නේ මේ සම්බන්ධව. හරි. එහෙනම් මේ ඒ විදිහටම ඉදිරියටත් කටයුතු කරගෙන බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කරගන්න කෙලෙස් එක්ක අකුසලයක් එක්ක සටන් කරගන්න පුළුවන් මට්ටම දක්වා අකුසල චෛසික 14යි තියෙන්නේ. ඔය 14ට විරුද්ධව සටන් කරන්න තමන් හිතුවට බෑ. බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කරගත්තොත් පුළුවන්. මොකද සටන් කරන්නේ තමන් මේ බෝධිපාක්ෂික ධර්ම. තමන් හිතන් හිටියට මට එහෙම වුණොත් මම මේ වෙලාවට මෙහෙම කරනවා කියලා දැන් හිතන එක ඒ වෙලාවට හිතෙන්නේ නැහැ. කෙලිස් කුසල් බලවත් වුණාට පස්සේ දැන් හිතන එක ඒ වෙලාවට කරන්න බෑ. දැනට යම් මට්ටමකට යටපත් තියෙනකන් හිතන්න පුළුවන්. මම ඒ වෙලාවට
එතකොට තමන් දැන් හිතන්නේ තමන් දැන් ඉන්න මට්ටමේ. වලට වැටුණට පස්සේ කොහොමද කියන මට්ටම දැන් තේරෙන්නේ. ඒක නිසා මේ බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කරගන්න කොහොම හරි සීල්පද කඩ කඩ ඉන්නේ නැතුව සීල්පද නොකඩවාම ආරක්ෂා කරගන්න. එක සීල්පදයක්වත් කඩන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙනම උපසම්පදා වෙලා උපසම්පදා සීලය රකින්න.